அது வெனக்கொட்ட ஜாத்தியந்திர மூல்ய அறமுதலே கொந்தேசி பத்திரிக்காவ பார்லிமேந்துவට ඉදිරිපත් කරලා பார்லிமேந்துவே බහුතර බලය ලබාගත් රජය ඡන්ද 120ක් සටහන් කරගත්තා. ඒ වගේම ඒකට විරුද්ධව නොබියව ඡන්ද ප්‍රකාශ කරේ ඡන්ද 25ක් පමණ ප්‍රමාණයක්. අතවසේ මේ ඡන්ද විරුද්ධව ප්‍රකාශ කරපු 25 13ක් නිදහස් ජනතා සභාවේ බහුතර බලයක් ඉතර තිබෙන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පත්‍රිකාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරද්දී අත්වසෙම විපක්ෂය පාර්ලිමේන්තුව අතහැර යෑම පිළිබඳව අපේ දැඩි විවේචනයක් තිබෙනවා. මොකද අත්වසෙම මේ වෙලාවේදී අපි කල්පනා කරන්නට ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරාට පස්සේ මා විශ්වාස කරනවා මේකට පක්ෂව ඡන්දය ලබා දීමට හෘද සාක්ෂි ඇති කෙනෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒකට හේතුව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වීම පිළිබඳව 2020 දී මේ සාකච්ඡාව අත්වසෙම ආරම්භ වන අවස්ථාවේදී අපි දන්නවා 16 වෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ ප්‍රවේශයේ අවසාන වාරිකේවත් අතරම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබා ගැනීමට කටයුතු කළේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ 17 වෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉක්මනින් යා යුතුයි කියන සංවාදය එවකට ආණ්ඩුව ඇතුලේ අපි දැඩිව සාකච්ඡා කරපු කණ්ඩායමක් කෙනෙක්. එතන මෙතෙන්දි හිතුවක්කාර විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වීම පිළිබඳව කල්දමමින් කටයුතු කරපු රජය සහ මේ වර්තමාන කැබිනට් එකේ බහුතරයක් එදා ඇත්තටම ඒ ගෝඨාභය රාජපක්ෂ රජයටත් පෙළඹුවේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වීම හැර අපට දේශීය විකල්ප තිබෙන බවට කටමැත සහ පුරාජේරු බස් දොඩවමින් සමාකල්ගත කළේ. ඒ නිසා ඇත්තටම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවේශය පිළිබඳව අපට අත්වසෙම දිගිදියාවක් ඇත්තේ නැහැ. අපි ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්පය අපි පිළිගන්න විකල්පයක් බව. අපි කියන්නේ අත්වසෙම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාවේ සඳහන් වන කරුණු කාරණා මෙලට අනාගත පරපුරට ඉතා ප්‍රබල විදියට බලවත් විදියට බලපානවා නරක විදියට බලපානවා. ඒ කියන්නේ අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාවේ තිබෙනවා ඉදිරි කාලයේදී උරුම බද්දක් පිළිබඳව අනිවාර්යයෙන්ම 2025 වන විට ඒ බද්ද පැනවිය යුතු බවට. ඒ වගේම මේ ත්‍යාග බද්දක් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු 2025 ආවැලේකරේට. අපි දන්නවා මේ උරුම බදු සහ ත්‍යාග බදු වැනි බදු ගලපමින් උත්සාහ කරන්නේ අපේ රටේ මහජනතාවට කිසියම් වැලි කැටයක අයිති යමක් තිබෙනවා නම් ඒ වැලි කැටයටත් බදු ගහලා මේ රටේ සාමාන්‍ය පීඩිත පන්තිය මහජනතාව බදුබරින් මිරිකේම තව දුරටත් දිගින් දිගටම කරනවා. එතන මේ බදුබරින් මිරිකන තත්ත්වයක් තුළ මහජනතාවට සහන ලැබෙනවා නම් මේ සහන ලැබිය යුතු වන්නේ හුදේ මේ නොමිලේ ලබා දෙන යමක් මගින් නෙවෙයි. රටේ මහජනතාවට ව්‍යාපාරික ප්‍රජාවට සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මේ සියලු දෙනාටම මේ රටේ ජාතික නිෂ්පාදිතයේ ඵලදායිතාවයේ ප්‍රවර්ධනය කරන විකල්පයක් නැතිව කිසිසේත්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිගත තත්ත්වය තුළ මේ ආදායමේ සහ වියදමේ ඒ පරතරයේ පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැන් ලැබිලා තියෙන ඩොලර් මිලියන 333 පාවිච්චි කරනවා නම් ආණ්ඩුව කල්පනා කරනවා නම් හරි අපි මහජනතාවට දැන් හේතු ගන්නලා අවසానයි සියලු ප්‍රශ්න ධූරින් බූත කරලා අවසానයි දැන් මේ වෙනකොට මහජනතාව බොහොම ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කරනවා අපේ විකල්පය මහජනතාව පිළිගන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි එකම සරණ ඒ සරණ රටේ ජනතාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම බලවේගය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බව ආණ්ඩුව කැබිනට් එක මහජනතාවට කියලා දැන් ඉවරයි කියලා කල්පනා කරනවා නම් මෙරට බුද්ධික ජනයාට ජනතාවට අපි කියා හිටෙනවා මේ කොන්දේසි පත්‍රිකාව తాවකාලිකව මේක මේ తాවකාලික සහනයක් ලැබෙන නිසාවෙන් මේ සදාකාලික සහනයක් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් හෙට අනිද්ද වෙනකොට උරුම බදු පණවනකොට දේපල බදු පණවනකොට ත්‍යාග බදු පණවනකොට මෙරට ජනතාව බදු පිට බදු ගහනකොට මහ ජනතාවට තේරුම් යනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාව මොනතරම් විසුණු ආකාර
ආකාරයක රටේ මහජනතාවට බලපානවාද කියලා. ඒ නිසා අපි දන්නවා මහජනතාව නැවත වීදි බහින දවසක් එළඹෙනවා අනාගතයේදී. ඒ නිසා අපි කල් ඇතුව කිව යුතු වෙනවා මේ අනාගත අනතුර. බොරු සිහින බවන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2015 දී සිහිනයක් ලබා දුන්නා 2025 දී රට ගොඩ යනවා කියලා. ඒ 2025 දී රට ගොඩ යාම කෙසේ වුණත් ඩොලර් බිලියන 12.5ක් ISBN නැහැ. ඉතිහාසයේ මෙතරම් ණය කන්දරාවකට රට හිලව් කරන ගොදුරු කරන ඒ රනිල් වික්‍රමසිංහ රජය යහපාලන කාලේ. නමුත් වගේ වගක් නැතුව හිටපු රනිල් වික්‍රමසිංහ රජය 2025 රට ගොඩ යනවා කියන මිත්‍යාව ආය පතුරු ගහන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍ය සරල මිම්ම තමයි රටක් ගොඩ යනවා නම් ඒක පුජ්‍යල ආදායම ඩොලර් 12,000 සීමාවට අභිභවයි ආ යුතුයි. අපි දන්නවා 2015 දී ඩොලර් 3,000 තිබ්බ ඒක පුජ්‍යල ආදායම ඩොලර් 5,000 සීමාවටවත් ආවද? ඒකින්ද ඩොලර් 3,000 මට්ටමේ තාමත් තිබෙන මේ ඒක පුජ්‍යල ආදායම හොල්ලන්න බැරි වෙච්චි රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ප්‍රකාශ කරනවා මේ රට ගොඩ යන දවසේ ඉන්නේ 2048 දී කියලා. මේ ආණ්ඩුවේ කටමැත දොඩවන කැබිනට් එක සහ අනෙකුත් වටේ ඉන්න ජනවරමක් නැති සමහර මිනිස්සු ආණ්ඩුවක් හදාගත්තා කියලා කියන කතා කයිවාරු කතා මේ පාලිතරංගේ මණ්ඩලාලා ආර්ථික විද්‍යාව පිළිබඳ කිසියම් අලගුවක අවබෝධයක් තියාගෙනද කියන්නේ 2048 වෙනකොට මේ රට ගොඩ යනවා කියලා. ඔබ දන්නවද මේ බේල් අවුට් පැකේජෙන් පස්සේ 2028 දී තමයි රට යථා තත්ත්වයටපත් වෙන්නේ කියලා මේ මුල්‍ය අරමුදලේ පත්‍රිකාවේ සඳහන් කරනවා. එකකොට 2028 වෙනකොට තමයි නැවත ණය ගන්න පුළුවන් වෙන තත්ත්වයට ISBN නිකුත් කරලා ණය ගන්න පුළුවන් තත්ත්වයට එනවා කියලා කියන්නේ. ඒ 2028 වෙනකොට මේ රටට නැවත ණය ගන්න පුළුවන් කියලා ඩොලර් බිලියන 22ක ප්‍රමාණයක් ණය නෙගෝෂিয়েට් කරන්න කියලා තියෙනවා. හෙයා කට් එකක් හරි සහනයක් හරි ඩොලර් බිලියන 14ක් සම්බන්ධයෙන්. ඒක ගන්න බැරි වුණොත් එහෙම ඒ හෙයා කට් එක සහනය ලබා ගන්න බැරි වුණොත් මේ ගන්න 22කට ඔය 14ත් එකතු වෙනවා. අලුත් ණය ඩොලර් බිලියන 36කට යනවා. දැනට අරන් දිනවා දේශීය විදේශීය ණය ඩොලර් බිලියන 83ක්. දැන් 2028 වෙනකොට වෙන එකම දේ තමයි මෙරණේ මහජනතාවට අපි කියනවා මෙරණේ මහජනතාවට අපි කියනවා ඩොලර් බිලියන 120 අභිභව මෙරණේ ණය බර ඉහළට යනවා. ඩොලර් බිලියන 83 ඩොලර් බිලියන 120ට වඩා ඉහළට යනවා. අපි කියන්නේ ඔබට මෙච්චරයි මේ ණය ලබා ගැනීම මිත්‍යාව තීරුම් ගන්න. මේ ණය වැඩසටහනේ කිසියම් තැනක තියනවද කියලා මෙරණේ ජනතාවගෙන් අපි අහනවා. මෙරණේ පළදායිතාවයේ වර්ධනය කරන වැඩක් මේකේ තියනවද? අස්වනු වැඩි කරන වැඩක් තිබෙනවද? මේ පුරන් කුඹුරු අස්වද්දන වැඩක් තිබෙනවද? මේ රටේ ලක්ෂ සංඛ්‍යාත උසස් පෙළ සමත්වන තරුණ දරුවන්ගේ පළදායිතාවයේ අධ්‍යාපනයේ නිපුණතා ප්‍රවර්ධනය කරන වැඩසටහනක් තිබෙනවද? ඔවුන් ආර්ථිකයට බඳවා ගන්න වැඩසටහනක් තිබෙනවද? මේ රටේ ලක්ෂ සංඛ්‍යාත රැකියා විරේත දරුවෝ විදේශ පළදායි සේවා නියුක්ති සඳහා යැවීමේ අවස්ථාවක් තිබෙනවද? මේ රටේ භූමි සම්පත, ශ්‍රම සම්පත, මානව සම්පත, මේ රටේ ප්‍රාග්ධන සම්පත මේ කිසිවක් භාවිතා කරන්නේ නැතිව මේ අය හුදෙක් මේ බ්‍රිජින් ෆයිනන්ස් වලින් අයවැයගේ පියවීම, ගෙවුම් ශේෂීගේ පියවීම, මූල්‍ය පැලස්තර අලවමින් මේ අය කල්පනා කරනවා රටේ මහජනතාව දැන් ආර්ථික වශයෙන් සුඛිත මුදිත තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා 2028 දී කියලා. අපි කියනවා මේ රටේ මහජනතාවට 2028 වෙනකොට මේ රටේ ආර්ථිකය වර්ධන වෙනවා කියලා මේ අය කියන්නේ 3%. ලංකා ඉතිහාසයේ අවුරුදු 75ක නිදහසින් පස්සේ කාලය තුල 4%ක සාමාන්‍ය ආර්ථික වර්ධනයක් ගත්තා වාර්ෂිකව. ඔය 2028 ගන්නවා කියන දේ 3%. ඒ කියන්නේ සාමාන්‍ය වර්ධනයට වඩා එකක් අඩුයි. කමක් නැහැ. නමුත් 2022 දී රටේ ආර්ථික වර්ධනය -8%. මේ එළමෙන 2023 මේ අවුරුද්දේ රටේ වර්ධනය කියලා කියන්නේ -3%. එතකොට කලින් -8%, දැන් -3%ක් බලාපොරොත්තු වෙනවා. මම කියන්නේ 2028 න් පස්සේ මේ රටේ පළදායිතාවයේ ප්‍රවර්ධනය කරන වැඩසටහනයි අපි අහන්නේ මේ අයවැයේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පත්‍රිකාවෙන්. මේ පත්‍රිකාවේ සඳහන් කරනවා ඇත්ත වශයෙන්ම මේ කොන්දේසි බෙන්ච්මාක් ගණනාවක් සටහන් කරලා තියෙනවා. අප රටේ ණය බර දළදේශීය නිෂ්පාදන අනුපාතික 128යි වර්තමානයේ තියෙන්නේ. මෙයා කියනවා 2028 ආසන්න වෙනකොට මෙරටේ ණය බර දළදේශීය නිෂ්පාදන අනුපාතිකව ඩොලර් බිලියන 90කට ගේන්නන්න ඕන බස්සන්න ඕන කියලා වෙලා. එතකොට 90කට බස්සන්න ගමන්ම මෙයා කියනවා ඩොලර් බිලියන 22කක ණයක් ගන්න පුළුවන් කියලා. මම දන්නේ මොන කටින් කතා කරන ප්‍රකාශද මේවා. මහ බැංකු පනත බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගේනවා. ඒ කියන්නේ මහ බැංකු පනතයි සංසෝ මේ මහ බැංකු පනතේ අපි බැලුවෙන් පස්සේ
මේ පනත ශේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන වගන්ති 39ක සංශෝධන 82ක් තිබෙනවා. මම දන්නේ ඉතිහාසයේ මේ තරම් සංශෝධන ප්‍රමාණයක් ඉදිරිපත් කරපු පනතක් තිබෙනවද කියලා. මේ පනත තනිකරම දේශපාලන බලපෑමෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවයක් පරිදි මහ බැංකු ස්වාධීන කිරීමට ගන්න උත්සාහයක් විදෙන පෙන්වමින් ඔවුන් මොකක්ද කරන්නේ මහ බැංකුවේ පරිපාලනය සම්බන්ධයෙන් මහ බැංකුවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බැංකුවේ අභිප්‍රාය වෙන මිල ස්ථායිතාවය මුල්‍ය පද්ධතිය ස්ථායිතාවය මේ දෙකේදීම මහ ජනතාවට වගකීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක බලයෙන් පිටත් කරලා තිබෙනවා විධායක බලයේ ව්‍යවස්ථාදායක බලයෙන් ඉවත් කරලා මහ බැංකුව තනි කරම උත්සාහ කරනවා ස්වාධීන කරන්න කියලා. අපි කියන්නේ අත් වශයෙන්ම මේ මහ බැංකුව දේශපාලනයෙන් ස්වාධීන කළ යුතුයි. පෞගේ කාලේ අපි දන්නවා රජය අත්නොමතික විදිහට සිතැඟි විදිහට දේශපාලන පොරොන්දු ඉටි කිරීම වෙනුවෙන් දැවන්ත අයවැය විහිගයක් පවත්වාගෙන ගියා. තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වලට අවශ්‍ය මුදල් අච්චු ගහගත්තා මහ බැංකුව හරහා. මේ මහ බැංකුව හරහා ගත්ත අරමුදල් වලින් ආණ්ඩුව මොකද කරේ? තමන්ගේ දේශපාලන ව්‍යාපෘති කරගෙන ගියා. ඒ නිසා මහ බැංකුව දේශපාලනික තීන්දුව වලින් නිදහස් කරගත යුතුයි. ඒ විවාදයක් ඇත්තේ නැහැ. නමුත් ව්‍යවස්ථාදායක මහ ජනතාවට වග කියන ආයතනයේ ඒ බයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම අපි අත් වශයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒකට විරුද්ධව අපි කටයුතු කරනවා. අපි දන්නවා මේ වෙනකොට ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම පිළිබඳව ඇති වෙලා තිබෙනවා ඉතාම බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ අපි දන්නවා රෝහල් වල අවශ්‍ය ඖෂධ ඇත්ත වශයෙන්ම අද ලබා ගන්නට පුළුවන්කමක් නැත්තේ නැහැ. ගොඩක් වෙලාවට අත්‍යවශ්‍ය ඖෂධ නැහැ වගේම තමයි මේ ශල්‍ය කර්ම විශාල වශයෙන් කල් දැමීම හරහා රෝගී ජනතාව විශාල පීඩනයකට පත් වෙලා තිබෙනවා. අර සමහර ප්‍රතිජීවක ඖෂධ මිලදී ගන්න යද්දී ඒ කියන්නේ එන්නත් කුප්පි ලක්ෂ 25ක් මිලදී ගැනීමක් පිළිබඳව වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරන ප්‍රකාශය ආණ්ඩුව රුපියල් මිලියන 500ක අලාභයක් රජයට කිරීම වෙනුවෙන් රටට කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියලා මහජන බලය කියන සංවිධානය කරුණු ඉදිරිපත් කරනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිසමටවුන් කරුණු ඉදිරිපත් කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, කැබිනට් මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහජන අභියාචනා කමිටුව ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින් ටෙන්ඩර් අංක DHSP WW 18-23 කියන ටෙන්ඩර් රේට් අනුව 7.25කට මිලදී ගැනීමට තිබෙන ඩොලර් 7.25කට මිලදී ගැනීමට තිබෙන ප්‍රතිජීවක ඖෂධය ඩොලර් 75කට මිලදී ගැනීමට ලබා දීලා තිබෙන සමාගම් වල සුදුසුකම් පරීක්ෂා කිරීමකින් තොරව ටෙන්ඩරේ ලබා දීමට කටයුතු කිරීම අපි දැඩි දෝෂ දර්ශන ලක් කරනවා. රටේ රෝගී මහජනතාව අතවසේම ඖෂධ නැතුව ඉන්නවා. ඒ වෙලාවේදී මේ ඖෂධ ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් පත්‍රිකා විනිවිද භාවයකින් තොරව වංචනික විදියට මේ ඉදිරිපත් කරනවා නම් අපි කියනවා ආණ්ඩුවට නැවත වතාවක් දූෂණයට මංකොල්ල කෑමට එරෙහිව බොරු අනපනත් ගෙනවට දූෂණ විරෝධී අනපනත් කියලා. අපි කියන්නේ වෛද්‍ය චමල් සංජීව ඉදිරිපත් කරන මේ දූෂණය පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරන්න කියලා කියන්නේ. කෑවිලවත් යන්නේ නැති ක්‍රියාමාර්ග ගන්නකොට පාලකයන්ට දිගටම වන්දි බට්ටකකම් කරන්න අපිට පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ නිසා අපි දැඩිව පහුගිය 2022 අප්‍රේල් මාසේ 20 වෙනිදා ප්‍රකාශ කරා හිටපු ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් පාලකයෝ ගන්න මුද්ද තීන්දුව සම්බන්ධයෙන් හෘද සාක්ෂියට විරුද්ධව අපිට තීන්දුව ගන්න බැහැ මින් ඉදිරියට කියලා. ඒ නිසා රාජ්‍යයක් විදියට අපේ වගකීම මහ ජනතාවට වගකීමයි. ඒ නිසා දේශපාලන කණ්ඩායමල අපේ නායකයෝ ගත්ත වැරදි තීන්දුව නිර්දේලස ආණ්ඩුව තුළ ඉදමින් විවේචනය කළා. ඒ මහ ජනතාව වෙනුවෙන් පීඩලා අපිට මොන තරම් අවාසගත තත්ත්වයකට ලකුණත් පෞද්ගලිකව අපිට දුන්න තනතුරු අපි ප්‍රතික්ෂේප කරලා අපිට යම් කිසි විදියක ලබා දෙන තිබෙන භෞතික පාසුකමක් ඒවා ප්‍රතික්ෂේප කළේ මෙරටේ මිලියන 22ක ඡන්ද දුන්න සත් ඡන්ද නොදුන්න ජනතාව වෙනුවෙන් නිදා ජනතා සභාව විතර අපි මහ ජනතාව මත පිහිටියා. ඒ වගේම අපි කියන්නට ඕන පෞගිය මැයි දිනයේ පිළිබඳව අත් වශයෙන්ම සාකච්ඡා කරනවා ආණ්ඩුවේ කාර්යාලවල ප්‍රචාර කාර්යාලවල කටමැත දොඩවනවා සමහර අය මේ මැයි දිනේ පවත්වපු ආකාරය පිළිබඳව. මං කියන්නට ඕනේ අත් වශයෙන්ම මේ වගේ ප්‍රකාශවලට අපි පිළිතුරු බෙදීම අවශ්‍ය වන්නේ නැහැ. මොකද ආණ්ඩුව අඬපු ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල හොරෙන් ඒ දොරවල් වලට ජනෙල් වලට එබිකම් කරන මේ
ආණ්ඩුවේ සමහර මේ නායකයෝ නායකයන්ට වන්දි බට්ටකම් කරන අය කියන අය මේ දිනේ ගණන් හිලව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා කරුණා කරලා Tamanda මේ මොහොතේ තිබෙන්නේ අනුන්ගේ ගෙවල් වල කුණු හොය හොය ඉන්න එක නෙවෙයි අනුන්ගේ ගෙවල් වල අරවසරයෙන් ගිහිල්ලවලා ජනෙල් අරලා බලන එක නෙවෙයි Taman Tamanta දීලා තියෙන වගකීම ඉටු කරන්නයි කියලා අපි කියන්නේ පාලකයන්ව වන්දි බට්ටක වෙලා පාලකයන් කරන හැම වැරද්දක්ම හැම කුණු ගොඩක්ම හොදලා පිරිසිදු කරන්න උත්සාහ කරන මඩ තෙවරුන් වයිට අපි යෝජනා කරනවා අර මේ දිනේ ගණන් හිලව කතා කර කර ඉන්නවට වඩා Tamanda වෙන වගකීමක් ඇත්තේම නැද්ද කියලා මහජනතාව විසින් පවරපු. අර කවුද මන්ත්‍රීවරයෙක් මම දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාර්යාලයේ සංජීව ඉදිරිමාන්න. අන්න ඒ මන්ත්‍රීවරයා තවත් මන්ත්‍රීවරු ගණනාවකුත් කියා හිටිනවා. මේ සජබ මෛරලියේ හිටපු සංඛ්‍යාව මෙච්චරයි. මාලිමාවේ මෛරලී හිටපු සංඛ්‍යාව මෙච්චරයි. ඒ වගේම මහනුවරදී නිදහස් ජනතා සභාවේ වසන්ත්‍යාපා බණ්ඩාරට ඡන්දය ලබා දුන්න 109000කින් කී දෙනාද ඒ මෛරලියට පැමිණි ආදිවාසීන් කතා කරනවා මම ඇහුවා ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡාව කියලා. අදවසේ මේව ගුවන් කාලයටත් අත්‍යවශ්‍ය කාරණා මොකද හේතුව මේ පිළිබඳව කතා කිරීම මේ වගේ නිර්ලජ්ජිත සහ මෙවැනි අනවශ්‍ය කතා පිළිබඳව. නමුත් මේ කතා කරන නිසා මගේ නම සඳහන් කරමින් කියන්නට අවශ්‍යයි මහත්මයා පහුගිය අවස්ථාවේ 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඔබ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවභාවිත කරමින් අර කැම්බල් පිටිය අට්ටාලයකට 69 ලක්ෂයක් ගෙනව දොතෙන්න 69 ලක්ෂයෙන් 0.1 කීයක ප්‍රමාණයක්ද ගේන්න පුළුවන් උනේ කියලා අපි පෙරලා තමුන්ගෙන් අහන ප්‍රශ්නයක් ඒ නිසා කරුණා කරලා මේ ජනවරමක් නැති ආණ්ඩුවකට පූට්ටු වෙලා ඉවර වෙලා ආණ්ඩුවේ දෙන දේවල් කාලා වෙන දේවල් බලාගෙන ඉන්න ඔබට වෙන වැඩක් නැති නිසා අනුන්ට ඇඟිල්ල දික් කරනකොට කල්පනා කරන්න ඕනේ 109000 ඡන්ද දුන්න මිනිසු ටික සියලු දෙනා මේ දිනේ එන්න පුළුවන් වේදිකාවක් ශාලාවක් ලෝකෙ කොහරි තියෙනවද සංජීව මාත්‍යෝ මට කියන්න පුළුවන් නම් මාත්මයෝ මේ දිනේ වගේ අවස්ථාවකට කම්කරුව එකතු වෙලා රජයට සහ රටට යම් පණිවිඩයක් ලබා දීමයි කරන්නේ. ඒ නිසා මහනුවර සහස්වේනගෙන ස්ථානයට මිනිස්සු 2000-3000 ගේන්න පුළුවන් ස්ථානයකට අපි ශ්‍රැස්වීමක් සංවිධානය කරලා අපිට මනාව ලබා දුන්නේ 109000 ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා කියලා අපේ මේ ඔළුවේ හුමස් බියක් තබාගෙන කටයුතු කරනවා කියලාද ඔබ හිතන්නේ. ඒ නිසා ඔබ සවිඥානිකව ප්‍රශ්න කරන්න කියලා කියනවා තමන්ගේ ඉන්න කේඩර පදාස පිටින් ගලවගෙන යනකොට මේ නායකයන්ට සුදුහුණු ගාපු ඔබ තවදුරටත් කරන්නේ නායකය හොදමින් පදාස පිටින් තමන්ගේ පක්ෂය අතහැරලා යන මහජනයා ඡන්දදායකයා දිනා ගැනීම වෙනුවට මේ මහජනතාව තමන්ගෙන් අතහැරලා යන ජන කොටස් ඒ අතහැරලා යෑම සාධාරණයි කියමින් තමයි නායකයන්ට වන්දි බට්ටකම් කරලා තමන්ගේ යම්කිසි වරදානයක් ලබා ගැනීමයි ඔබේ අභිප්‍රාය. අද මේ මාසේ 9 වෙනිදා ඓතිහාසික දවසක් ගිය අවුරුද්දේ ඔබතුමාලා නායකත්වය දුන්න ආණ්ඩුවේ අගමැතිවරයා වේවත් කළා විශාල අරගලයක ප්‍රතිපලයක් ලැබුණ දවසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මිය ගියා. මොකක්ද අවුරුද්දකට පස්සේ ඔබතුමාලා රටේ දකින වෙනස? ඔය ඇත්ත වශයෙන්ම අපි පැහැදිලිවම පහුගිය කාලේ කියා හිටියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය පවතින කාලය තුළ අපි කියා හිටියා අපි ජනවරමට පටහැනිව කටයුතු කරනවා නම් අපිට මේකේ දරුණු පීඩාවන්ට ගොදුරෙන් ඉඩ තිබෙනවා. ඉතාම පැහැදිලිව අපි ප්‍රකාශ කළා මෙබඳු තත්ත්වයක් තුළ රටේ නීති ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. අපි කිව්වා මේ කාපනික වගාව පිළිබඳව අපි අවුරුදු 10කින් කීප එක රැයෙන් ඉදි කරගන්න බෑ අපිට කියලා. අපි කිසි දවසක කියලා තිබෙන වරාය නැගිරේ ජැටිය අදානෙට දෙනවා කියලා. අපි කිසි දවසක කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ මේ රටේ ගුරු බවතුන්ගේ අගතිගාමී විදිය තීන්දුව ගන්න සහ උමනාප කර ගන්නවා කියලා. මේ බඳු රජයට දැනන්ත විදිහට ශක්තියක් සපේපු කණ්ඩායම් වලට එරිව කටයුතු කරනවා කියලා අපි කිව්වේ නැහැ. නමුත් ඒ බඳු කටයුතු කාරණා ක්‍රියාත්මක කරගෙන යනකොට අපි දිගින් දිගටම ප්‍රකාශ කරා. මට මතකයි අපි අප්‍රේල් 19 වෙනිදා ආණ්ඩුවට කියා හිටියා මේ පවතින කැබිනට් එකට මේ රටේ පාලනය යහපත්ව ගෙනියන්න බෑ.
Ara gada api itu wicit apa teu dawai nabulua nganwe pala kian dan naik kian dekhiela. Obagi madhi nali kawal ada pikirin wa. Obagi madhi nali kawal ida tipu eh produk sakat casa pala mendu kata nevat tapi masalah balan nakiela. Mei nama menida mena sintia api barra patal api dekhi uwa. April dahana menida pala mendu mandro dahade nek pide dekhiela api uwa. Pala mendu mandri baru gahate nek rai kila uwa. Patal kaliatra pala nabale ya kila api uwa. Namu te kata wagi wagak netu ahan Nenetu itu bu anduwa ta, evake matamai anduwe kabinet tegesami anduwe naik yoga nehmat tien dua akman niwaradi kira tane inna kandai mud anduwa ta veradi naik yand veradi panwida laba di manisasi dione makadde, arah mei nama menida wena kote rati pala kiat tamangge rating pala yand siddouna maladi wendu bayi berada meyadi waseng rating pala yand siddouna, ida kaling meka dekka kandai mevidya ta, mahajanata wagi pette hitagatte neti unat mahajanata wagi Tewan tapi ini laku nak kira kalau tuh perkasa kerupukan naya, ini sampai mei nama menida aktiviti siddhi ya, kisya vidya keng, anagate puru katane keranda pulua naike pura deka ganda ti batatya namut raja itu wandi batte kagang kerapu bahut terede yata vechi andu kita punisa, apa mati para raja patu naike lah api kianne. Sampurno ni nehar kelai api kianne. Muka da aranggal le pradana ma pratipale tamai. Merate rajana kya bawatte ranulik nama sengga mahatmya patuim. Atwa sema me aranggal le venath aturu pratipaka yamam tanggola sulusulu asin tino venne puluang. Namu prabala ma tatte tamai pide kapi mena tatte ranulik nama sengga janadi pati berawa sembale da patuim. Mandanne mona janwar ma kada me kai ti dekiela. Muka da api dedas dahana me di dedas wisse di meti warna berde kiuwe. Mahabengko kollakab hora. Ewa ke matama merate naikanda ke hira kerapu pujjalaya. Merate sisyo mardane kerapu pujjalaya. Merate devanta arbude gada geniana pujjalaya. Washing api me ranilik nama singa handun wala. Ada apa de kisi sedma me Wasana waktu dia ada salah kanda, apatah aparat garu ini pulu angkama ketine. Ini sa, me aragale pratipale waktu dia ada balai itu bilatih bener, me janawar ramak neti anu ranilikram singa ge raja ya, kisi setba, ehi yahapat pratipale akneve, me aragale wising rata dalabadun awajat ke pratipale kita rapi dakinne. The News Reporter. Waranen tor apakshapati vartakaranaya.